ආයුබෝවන් තවත් කෙනෙකුට ඔබව හඳුන්වා දීමේදී ඔබ ඔබේ නම යොදා ගන්නව නේද ඔබේ නමේ මුල් අකුර මකින් ඔබගේ චරිතය පිළිබඳව හෙලිකල හැකි බව ඔබ දැන සිටියාද ඉතින් අපි අද බලමු D අකුරෙන් නම පටන් ගන්නා ඔබ කුමන ආකාරයේ පුද්ගලෙක්ද කියලා D අකුර ඔබේ නම පටන් ගන්නා අකුර නම් මේ ඔබ පිළිබඳව තමයි අපි අද කතා කරන්නේ මේ කියන කාරණා ඔබේ චරිතය තුළ කොච්චර අන්තර්ගතද කියලා ඔබටම අද බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ විස්තරය යන කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම ඊට යහපැති තියෙන bell icon එක click කරොත් ඔයාලට අලුත් වීඩියෝ එකක් ආපහු සැනින් ඉක්මනින්ම notification එක උදෙනවා. ඉතින් D අකුරෙන් නම් ඔබේ නම පටන් ගන්නේ ඔබ ඊට හොඳ පුද්ගලෙක්. සාමාන්‍යයෙන් ඔබ කෙනෙක් කියූ පළියට නැත්නම් දෙයක් දැක්ක පළියට තීරණ ගන්න කෙනෙක් නම් නෙවෙයි. කෙටියෙන්ම කිව්වොත් ඔබ නිෂ්ඵල දේවල් පස්සේ දුවන කෙනෙක් නෙමෙයි. ඔබ ප්‍රායෝගික පැත්තට බර කෙනෙක්, Taman ගේම මහන්සියෙන් වැඩ කරන කෙනෙක්, අන් අයගේ උදව් බලාපොරොත්තු වෙන් වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඒ වගේම තමයි ඔබ කරන්න බැරි දේවල් ගැන හිතලා කාලය නාස්ති කරන්නේ නැහැ. ඒ ගැන හීන මවන්නේ නැහැ. හැම තිස්සෙම Tamanට ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් ගැන තමයි උනන්දු වෙන්නේ. මේක ඔබේ ස්වභාවයයි. ඕනම පුද්ගලයෙක්ට තමන්ට ආවේනික දක්ෂතාවයක් තියෙනවා. D අකුරෙන් නම පටන් ගන්නා ඔබ ඕනෑම දෙයක් ඉතා හොඳින් කිරීමට සමත්කම් දක්වනවා. ඒ කියන්නේ ඔබ පැවරෙන ඕනෑම දෙයක් ඔබ ඉතා දක්ෂ ලෙස කිරීමට කැප වෙනවා. අනිත් අය නොදත් ඔබදත් එකම කාරණාව මේක වෙන්න පුළුවන්. ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා ආත්ම විශ්වාසය. ඔයාගේ චරිතය තුළ තියෙන ඉතා වැදගත් ලක්ෂණයක් කිව්වොත් මම නිවැරදි. ඔබ ඔබේ ආරක්ෂාව ගැන, ඔබේ සෞඛ්‍ය ගැන වැඩිපුර හිතන කෙනෙක්. ඔයා ජීවත් වෙන පරිසරයේ වටපිටාව වගේම තමන්ගේ රැකියාවේ යෙදෙන ස්ථානයේද තමන්ගේම ආරක්ෂාව සෞඛ්‍ය ගැන වැඩි වශයෙන් සැලකිලිමත් වෙනවා. ඊට අවශ්‍ය තීරණද අවධානෙන් සිහි කල්පනාවෙන් ගන්න කෙනෙක්. කොච්චර හදිස්සි වැඩක් වුණත් තමන්ගේ ආරක්ෂාව තමයි අංක එක විදිහට සලකන්නේ. කෑම කන්න ගියත් මේක කෑවම අසනීපයක් වෙයිද මට හොඳ නැද්ද සීනි වැඩි වෙයිද මේ වගේ ප්‍රශ්න ගොඩක් හිතලා තමයි ඔබ කෑමක් වුණත් කන්නේ. මේ දේවල් ඒ කියන්නේ තමන්ගේ ආරක්ෂාව ගැන ගොඩක් වැඩිපුර හිතන කෙනෙක් වෙනවා ඔබ. ඔබට හොඳ ස්වං පාලනයක් තියෙනවා. හිතට එන ඕනෑම හැඟීමක් ඉතා හොඳින් පාලනය කරගැනීමේ හැකියාවක් ඔබට පිහිටලා තියෙනවා. ඒ කාරණාව ඔබේ සාර්ථකත්වයට ඉතා වැදගත් කරුණක් වෙනවා. ඒ වගේම තමයි ඔබ පිළිවෙලකට වැඩ කරන කෙනෙක්. ඕනෑම කාර්යයක් ඉතා පිළිවෙලට නිවැරදි ආකාරයට ඉටු කිරීම ඔබ සතු හොඳ ලක්ෂණයක්. ඔබේ සාර්ථකත්වයට හේමින් නිවි සැනසෙල්ලේ තමන්ගේ පාඩුවේ ගමන් කරන අය කිවොත් මා නිවැරදි. ඔබ හිත හොඳ සංවේදී හදවතක් ඇති අයෙක්. අහංකාර නැති ඉතා අවංක හදවතක් ඇති අයෙක්. ඕනම කෙනෙක් සමග මිත්‍රශීලීව කටයුතු කරන ඔබ යහපත් ගති පැවතුම් අගය කරන්නෙක්. පිටක අන් අය අතර කැපී පෙනෙන චරිතයක් ලෙසද දිස්වන අතර සමාජයේ පිළිගැනීමක් ඇති අයෙක්. උත්සාහය, වීරිය, නොවටුව තියෙන නිසා කැපවීමෙන් Tamange වැඩ ටික කරගෙන නිදහසේ Tamange සාර්ථකත්වයේ ළඟා කර ගැනීමට උත්සාහ දරනවා කියවොත් මා නිවැරදි. ඒ වගේම තමයි කලබල නොවිය යුතු අවස්ථාවලදී සමහර අවස්ථාවල නොසන්සුන් විදිහට කටයුතු කරන්න ගිහින් ප්‍රශ්න ඇති කරගන්න අවස්ථාද නැතුවම නොවේ. ඒ විතරක් නෙවෙයි අදාළ නැති ප්‍රශ්න හිතින් මවාගෙන වද වෙන අවස්ථාද ඔබ තුල දකින්න ලැබෙන දුර්වලතාවයක්. මේ කාරණාව ගැන සැලකිලිමත් වෙලා අඩුපාඩු මගහරවා ගැනීම ඔබේ සාර්ථකත්වයට හේතු වෙනවා. කරන කියන කටයුතු පිළිබඳව දැඩි විශ්වාසයෙන් කටයුතු කරන අතර තම ආත්ම විශ්වාසයේ දැඩි ලෙස අල්ලාගෙන සිටින පුද්ගලෙක් වෙනවා. එම නිසාම කරන ඕනෑම කටයුත්තක් සාමාන්‍ය අයුරින් හෝ මධ්‍යස්ථව ඉටු කිරීමට සහජ හැකියාවක් ඔබ සතුව තියෙනවා. නිතර විනෝදයෙන් සිටීමත් තමන්ට හැකි අයුරින් අන් අයව සතුට කිරීමත් අන් අයට උපකාර කිරීමත් ඉතා ආසා කරන පුද්ගලෙක් වෙනවා. D අකුරෙන් නම පටන් ගන්නා ඔබ යහළුවන් සමග මෙන්ම ආදරයේ සම්බන්ධ කටයුතු වලදීද ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට හැකි පුද්ගලෙක් වෙනවා. එමෙන්ම ආකර්ෂණීය පෞරුෂයක් හිමි ඔබ ශෘජු පෞරුෂයක් හිමි අයෙක් වෙනවා. පිටක ඉතා කලබලකාරී කේන්තියන ස්වභාවයක් නිසා කරදරවලට පැටලෙන අවස්ථාද නැතිවම නොවේ. බාරගත් ඕනෑම කටයුත්තක් අවසන් නොකර නිවැරදිව පිළිවෙලකට කිරීම පුරුද්දක් ඔබ තුළ පවතිනවා.
පරිත්‍යාගශීලීත්වයේ ඔබ තුළ තිබෙන සුවිශේෂී ගුණාංගයක් වෙනවා. නිදහසට සාමයට ඔබ ඊතා ගරු කරන වාසේම ඔබ ආදරණීයන්ටද එම නිදහස භුක්ති විඳීමට ඉඩ ලබා දෙනවා. ඔබේ නමේ සැඟවුණ තීරුම හා ඔබ සතු පෞෂත්වයේ ඔබේ නමේ මුල් අකුරින් කියවෙන වාසේම ඔබේ චරිත ලක්ෂණද මැනවින් පෙන්눔 කරනවා. දී අකුරින් නම පටන් ගන්නා ඔබගේ දක්ෂතා, කුසලතා, ගතිගුණ මේ වීඩියෝවේදී ඇතම් කරුණු මගහැරුණා වෙන්නත් පුළුවන්. ඔබ ගැන කියවලා නැහැ කියලා හිතෙන්නත් පුළුවන්. පුද්ගලයෙක්ගේ සිතුම් පැතුම් එකිනෙකාට වෙනස්. ඊට කාරණා ඩී අකුරින් නම පටන් ගන්නා අයට පොදුවේ පැවසෙන කරුණු. ඔබටත් ආවේණික වුණු ලක්ෂණ තියෙන්න පුළුවන්. ඔබ සතු යහපත් ගුණංග වැඩි දියුණු කර ගනිමින් දුර්වලතා මඟහරවා ගනිමින් ශක්තිමත් ලෙස කැපවීමෙන් වැඩ කිරීම ඔබ සතු කාර්යයක්. ඉතින් ඔබේ නම ඩී අකුරින් නම් පටන් ගන්නේ ඔබ ගැන කියවන දේවල් හරිද කියලා පහලින් කමෙන්ට් කරන්න වගේම මේ වීඩියෝ එක ලයික් කරලා subscribe කරලා නැත්නම් subscribe කරලා යන්නත් අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත්ම අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට මම සමුගන්නවා. ඔබට සුබ දවසක්, ආයුෂ බොහෝ වේවා.